ජීවමාන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය, සතුට, සමාධානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ප්‍රමාන්ත්‍ර පුණ්‍යවාසී වචන ධර්ම ක්‍රියා 13:22. උන්වහන්සේ ඔව් අහකොට දාවිත් ඔවුන්ගේ රජවන පිණිස නැගිටුසේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින් යෙස්සේගේ පුත්‍ර වූ මාගේ සිත එකඟ මනුෂ්‍යෙකු මාගේ මුළු කැමැත්ත කරන්නා වූ දාවිත් මට සම්බ වී යයි කීසේක. ආමෙන්. ප්‍රමන්තින් අපි මේකට මාතෘකාවක් යොදා ගනිමු. මාගේ මුළු කැමැත්ත කරන්නා වූ දාවිත් මට සම්බ වී ය. මාගේ මුළු කැමැත්ත කරන්නා වූ දාවිත් මට සම්බ වී ය. ආමෙන්. අපි යටතේ බලමු. දැන් අපි මේ කතාන්දර හොඳටම දන්නවා. අපි දන්නවා දාවිත් රජතුමා ගැන, අපි දන්නවා සවුල් රජතුමා ගැනත්. අපි දන්නවා සවුල් රජතුමා දෙවියන් වහන්සේ තෝරගත්තා මිනිසෙක්, උන්වහන්සේ සි මහලිප කළා පත් කළා මිනිසෙක්. අද ඉතින් මම කතරන්නේ සවුල් ගැන නෙවෙයි, මම පොඩි ඉතිහාසයක් ඔබට මතක් කරන්න මේක කියවන පිණිසයි. ඊට පස්සේ අපි දකින්නවා ඉතා පැහැදිලිවම සවුල්ට දෙවියන් වහන්සේ අණකලව දේවල් ඕ කළේ නැහැ. ඔව් ඒවා කඩ කළා. ඒ කඩ කරපු නිසා තමයි මෙතන කියන්නේ 22 පරිච්ඡේදයේ උන්වහන්සේ ඔව් වහකට. දැන් ඔහු කියන්නේ සවුල්. සවුල්ව දෙවියන් වහන්සේ අහක් කරා, රජකමින් අහක් කරා. ඇයි මේ රජකම අයින් කරන්න හේතුව? ඔහුගේ රජකම දුන්නේ දෙවියන් වහන්සේ. ඒ රජකම තුල ඔහුට යම් යම් නියෝග උන්වහන්සේ දුන්නා. යුද්ධයට ඇද්දිත් මේ විදිහටම යුද්ධ කළ යුත්තේ කියලක. ඔහු ඒ ආඥාවන් නැත්නම් නියෝග ඔක් කඩ කරමින් ඔහුට ඕන විදියට ඔහු ඒ යුද්ධ කරලා ඔහු ජයග්‍රහණය කරමින් දෙවියන් වහන්සේගේ නියෝගයන් කඩ කළ ආකාරය අපේ සාමුවෙල්ගේ පොතේ අපි ඉතා පැහැදිලිව දකිනවා. එනිසා ප්‍රේමවන්තයනි, මෙතන කියන ස්වාමින් වහන්සේ ඔහුව අයින් කරා. මොකෙන්ද? රජකමින් අයින් කළා. දැන් ඔහුව රජකමින් අයින් කළා, ඒ ස්ථාන හිස්ස ලැබුවේ නැහැ. දැන් ඔවිලට කවුරු පත් කරන්න ඕනේ බලන්න. දැන් උන්වහන්සේගේ වචනේ කොමකද්ද මෙතන කියන්නේ කියලා. උන්වහන්සේ වහක්කොට දාවිත් ඔවුන්ගේ රජවන පිණිස නැගටිව්ස් එක මොකක්ද වෙලා තින්නේ? සවුල් රජතුමාව රජකමින් අයින් කරලා දෙවියන් වහන්සේ ඔහු වෙනුවට දාවිත්ව නැගිට්ටවනවා රජ වෙන පිණිස. ආමෙන්. මෙතන කියන ඉතා පැහැදිලි. දැන් දාවිත් නැගිටවන්නට හේතු මෙතන ඉතා පැහැදිලි කියනවා. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින්, දැන් කවුද සාක්ෂි දෙන්නේ? ස්වාමින් වහන්සේ නැගිට්ටෙව්වා වූ මනුෂ්‍යය ගැන සාක්ෂි දරන්නේ ස්වාමින් වහන්සේමයි. මතක තියාගන්න, දෙවියන් වහන්සේ මිනිස්සෙක්ව තෝරාගත්තාම මිනිස්සගෙන් සාක්ෂි අහන්නේ එයා කොයි වගේද, මෙයා කොයි වගේද. දැන් ඔබ ආරක්ෂාවකට යනකොට අපි දන්නවා හුඟා කම්පැනිස් වලින් මොකද කරන්නේ. ඔබ ගැන විපරම් කරලා බලනවා. ඔබ දුන්නා ඇඩ්‍රස් එක හරිද, ඔබගේ දුන්නා ඒ දේවල් හරිද කියලා සමහරවිට ගමට කවරියවල ඔබ ඉන්නා ඒ ඔබ පදිංචිලා ඉන්න ප්‍රදේශයේ අසල් වාසීන්ගෙන් සමහරවිට අහලා බලන්න පුළුවන්කම තිබෙනවා. නැත්තම් කෝල් කල් හරි අහනවා, ඔබ ගැන විස්තරයක් අහනවා. නමුත් මෙතන ස්වාමින් වහන්සේ සාවල්ව අයින් කළා දාවිත්ව තෝරා ගැනීමදී ඒ අඩුපාඩු පුරවන රජකමට තෝරා ගන්නකොට කාගෙන්වත් හැව්වේ නැහැ. මම ආරයාගෙන අකමැති, මම දැන් ගියා වයින් කරනවා, මම මේ වෙන එක තෝරගන්න, මම දැන් තෝරගත්තා දාවිත්ව, මම දාවිත් තෝරගත්තා, දාවිත් කොයි වගේද කියලා එදා සිටියව ප්‍රබෝ වරුන් කියන අයගෙන්වත්, එතන සිටියව දේව සේවකයන්ගෙන්වත්, සාමු දිවිසරයාගෙන්වත් ඇහුවේ නැහැ. දැන් සාමු දිවිසරයා හිටියානේ, එයාගෙන් ඇහුවෙත් නැහැ. දැන් දෙවියන් වහන්සේගේ තෝරා ගැනීමදී මතක තියාගන්න, දෙවියන් වහන්සේ තීරණය කරන්න දෙවියන් වහන්සේ රෝණ නිසායි. අයි ඒකට මිනිස්සුන් උන්වහන්සේ සම්මත කරන, මිනිස්සුන්ගේ උපදෙස් අහලා, මිනිස්සුන්ගෙන් අහලා, මිනිස්සුන් කැමැත්ත උණු උන්වහන්සේ තීරණ වෙනස් කරන්නා වූ දෙවි කෙනෙක් නෙවෙයි අපි අදහන්නේ. ඒකත් අපි මතක තබා ගන්න අවශ්‍යයි. දැන් මෙතන කියනවා උන්වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින්. දැන් උන්වහන්සේ තමයි දාවිද් ගැන තෝරාගත්තේ දෙවියන් වහන්සේ, සාක්ෂි දෙන්නේ ස්වාමීන් වහන්සේ ඔහු ගැන තෝරගන්න හේතු උන්වහන්සේ කියන සාක්ෂිය දෙමින්, යෙස්සේගේ පුත්‍ර මාගේ සිතර එකඟ මිනිසෙක්කු. මොකද්ද සාක්ෂිය? ප්‍රබලම සාක්ෂිය මොකද්ද? යෙස්සේගේ පුතෙක් වන
එතකොට මොකද කියන්නේ මාගේ සිතට එකඟ මිනිසෙක් යෙස්සේගේ පුතේ ඔව් මගේ සිතට එකඟ මේක හරි පුදුම දෙයක් නේ දෙවියන් වහන්සේගේ සිතට එකඟ වුණේ කොහොමද කියලා අපිට හිතා ගන්න තමයි දාවිඩ් නේ දාවිඩ් ලාබාල තරුණෙක් අපි දකිනවා ඔව් බැටළුවන් බලාගෙන සිටියව ඒ තන පිටිල ඔව් රෑ දවල් ඒ බැටළුව බලාගෙන සිටව ඉන්දේර කොල්ලෙක් ඉන්දේර කොල්ලෙ පියාගේ බැටළුව බලාගෙන සිටව ඉන්දේර කොල්ලෙක් එනම් පියා දුන්නව වගකීම 100%ක්ම හරි ලෙස ඉෂ්ට කළා පියා කිව්වව දෙයට වඩා ඉහලින් කිසියක් ඔක කරලා නැහැ පියා කිව් විදිහට පියා බලාපොරොත්තු වන විදිහටම ඔහු ඔහුගේ වගකීම ඔහුට පැවරුවව ඒ ජොබ් එක නැත්තම් ඒ රැකියාව එහෙම නැත්තම් ඒ වගකීම ඔහු 100%ක් හරියටම ඉෂ්ට කළා තියෙනවා ඒක තමයි මෙතන තෝරගැනීමට අපි දකිනවා තවත් එක ලක්ෂණයක් ඊට පස්සේ කියනවා මගේ සිතල එකඟ දෙවියන් වහන්සේ සිතල එකඟ මිනිස්සෙක් මේ පොළොවේ ඉන්න පුළුවන්ද ඔබ ගැන කල්පනා කරොත් කොහොමද දෙවර්ණස් කියද ඔබ දෙවර්ණස් හිතර එකක මිනිස්සෙක් කියලා හා පොඩක් හිතන්න ගැන හොඳ අවස්ථාවක් නෙමෙයි හිතන්න දෙවර්ණස් හිතර එකක මිනිස් දැන් දෙවර්ණස් සාක්ෂිදරන්නේ උන්වහන්සේ කියන යෙස්සේගේ පුතෙකු දාවිඩ් මගේ හිතර එකක මිනිස්සෙක් මගේ සිතට ඒ කියන්නේ දෙවර්ණස් කිසිතට ආර්යගේ හිතට මෙයා හිතට නෙමෙයි දැන් බොහෝ විට මිනිස්සු කියලානේ එයා හරි හොඳයි එයා මේ හැම තිස්සෙම මම දන්න මම කියන කොට කිසිදයක් එයා උඩින් කරන්නේ නැහැ එයා ගැන මම වාර්තා මොකද රෙකමන්ඩ් කරනවා මම සහතික වෙනවා එයා හැම තිස්සෙම මේ එයා කරන දේට මම මේ මට එකඟ දේවල් තමයි කරන්නේ අපි තමයි එහෙම කියන්නේ මිනිස්සු ගැන මේ ඔබට මට එකඟ මිනිස්සෙක් වුණත් තෝරගන්න යන්නේ නැහැ දාවිත් තෝරගත්තේ දෙවනාස හිතට ඕන නිසායි දෙවනාස හිතට එකඟව සිටිය නිසායි ඒක මතේ තියන් දෙවනාසේ මිනිස්සු තෝරා ගැනීමදී යම් කිසි වගකීමක් දරන දෙවනාසේ තෝරගන්න ක්‍රමයක් අපි මේදී දකින්නට පැහැදිලිව ඊට පස්සේ කියන්නේ බලන්න දාවිත් කියලා තියෙන දෙවනි සාක්ෂිය මොකද මගේ මුළු කැමැත්ත කරන්නව දාවිත් මට සම්බ වීයි කීසෙක් මගේ මුළු කැමැත්ත හරිම පුදුම දෙයක් ඒක දාවිත් ගැන එක දෙවන් මහා කිසිතර එකඟ මිනිස්සෙක් ඒක ඉතා අමාරුම දෙයක් මනුෂ්‍යකුට දෙවනාසික හිතරකෙන්ව ජීවත්වෙන්ට දෙක මගේ මුළු කැමැත්ත කරන්නව මනුෂ්‍යයෙක් මගේ මුළු කවුද මේ කියන්නේ දෙවියන් වහන්සේ කියන්නේ අපි නම් මහා ලොකුට පම්පුරි ගන්න ඕ මම කරන්නේ දේව කැමැත්ත කවුරු මොන හිතුවත් මට වැඩක් නැහැ මම කරන්නේ දේව කැමැත්ත අපි අපේ කැමැත්ත කළා අපිට ඕන විදිහට ජීවත් වෙලා අපිට ඕන විදිහට මාර්ගෙ ගිහිල්ලා අපි ඔක්කොම මේ දෙවියන් වහන්සේට අකමැති දේ කරලා අපි ඒත් කියලා අපි කරන්නේ දේව කැමැත්තලු එහෙමනේ අද බොහෝ ක්‍රිස්තියානිකාරෝ 90% විතර කියන්නේ එහෙමනේ මම කරන්නේ දේව කැමැති කියලා නේ කියා කරන්නේ ඕනම ජරාවඩක් කරලා කරන්නේ කියන්නේ මම දේව කැමැත්ත කරනවා කියලා නේද ඒ නිසා ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේ සාක්ෂි දරන්න ඕනේ ඔබ සහ මම කරන්නේ දේව කැමැත්ත කියලා තේරුණාද මටයි ඔබට පම්පුරි ගන්නකොට ඕන කෙනෙක් ඉදිරියට අපි කරන්නේ දේව කැමැත්ත කියලා අපි කරන ඕනම ජරාවඩක් සමට අපි කරන්නේ දේව කැමැත්ත කියලා හැබැයි දෙවියන් වහන්සේ කියන දාවිත් ගැන දාවිත් මගේ මුළු කැමැත්ත කරන්නව මිනිස්සෙක් වැදගත් වන්නේ අන්න එතනයි දෙවියන් වහන්සේ සාක්ෂි දරන්න ඕනේ මේ මගේ සාක්ෂිය නෙමෙයි ඔබගේ සාක්ෂිය නෙමෙයි මෙතනට අදාළ වෙන්නේ ඒ නිසා ආර්යමයාගේ සාක්ෂිය නෙමෙයි දෙවියන් වහන්සේ කියන මම තෝරගන්න හේතුව එකක් එයා මගේ හිතට එකඟ ජීවත් වෙනවා දෙක එයා මගේ මුළු කැමැත්ත කරන්නව මිනිස්සෙක් ප්‍රේමවන්තනි අපි මේ දේවල් දිහා බලනකොට අපි කොච්චර අපේ ජීවිතේ අඩුපාඩු තියනවද අපි මෙච්චර කාලයක් සමනංශේ දැනගෙන අපි දෙවන් වහන්සේ එකඟව ජීවත් වෙන්න සිතර එකඟව ජීවත් වෙන උත්සාහ කරලා තියනවද අඩු ගන්න ඒ ගැන හිතලවත් තියනවද දෙක අපේ දෙවන් වහන්සේගේ කැමැත්තද මේ කරමින් ඉන්නේ අපි යන මාර්ගය ගැන දෙවනසේ කැමතිද අපි කරන කියන දේවල් ගැන දෙවනසේ කැමතිද අපේ අදහස් වලට අපේ යෝජනා වලට අපේ තීරණ වලට දෙවනසේ කැමතිද පොඩ්ඩක් ඔබ කල්පනා කර බලන්න අද දවසේ ඔබ දේවදරුවෙක්නේ එළඹ පොඩ්ඩක් මේක කල්පනා කර බලන්න ඔබට ඕන දේ කළා මේක දේව කැමැත්තට කියලා ඔබ හිත සරසගන්න දේ හදන්න එපා එහෙම වුණොත් ඔබට මහ විශාල විනාශයක් ඇති වෙන ජීවිතේ නිසා දෙවියන් වහන්සේ කියන්ට ඕනේ මෙයා මගේ මුළු කැමැත්ත කරන්න මිනිසෙක් දෙවියන් වහන්සේ විනිශ්චය දවසේදී කියනවා ඔබ මගේ කැමැත්ත කළා කියලා ඒක අහන්න තමයි අද ඉඳලා ඔබ ලෑස්ති වෙන්න ඕනේ ආමෙන් එහෙනම් දාවිඩ්ගේ මෙතුම් ගුණාංග දෙක එකක්
දෙවන් වහන්සේ ජීවත් වුණා. දෙක දෙවනාසේ මුළු කැමැත්ත කරකලා දෙවනාසේ තමයි සාක්ෂි දරන්නේ. අපි ඒ ගුණංග දෙක අපේ ජීවිතේ ගොඩනගා ගන්නට අපි උත්සාහ කරමු. ප්‍රමාන්ත දෙවියන් මුතුන් වචනේ සාක්ෂිත කරමු. දාවිත් වාගේ ඔබගේ සිර එකඟව ඔබගේ මුළු කැමැත්ත කරන පිණිස අපි එක එක්කෙනාට වාසි උදව් කළ මැන උපකාර කළ මැන ඉලනේ ස්තෝත්‍රයෙන් නාමෙන් ආමෙන්.